ි පූජනීය මහා සංගරාත්නය නවසරයි, අන්‍යාගමික පූජකතුමනී මිත්‍රවරුණි. කොරෝණ වසංගතය මැඩ පැවැත්වීමට එකම විසඳුම. එන්නත් කරනය බව ලෝක සෞඛ්‍යය සංවිධානයේත්, වෛද්‍ය විශේසඥවරුන් වැඩි දෙනාගේ සහ ලෝක සම්මත ක්‍රමණේදය අනුවත් පිළිගත් මතයයි. ලංකාට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලේ මම විශේෂ උනන්දුවක් ගත්තේ ඒ නිසා. චීනය ඉන්දියාව වැනි රටවල රාජ්‍යනායකයන්ට මම පෞද්ගලිකව කතා කලාා. තවත් රාජ්‍යනායකයන්ට මම පෞද්ගලිකවම ලිපිය ඇව්වා. අපේ විදේශ අමාත්‍යංශය හරහාත් තානාපතිවරුන්. හා මහකුම සාරිස්වරුන් හරහාත් එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමග සාකච්ඡා කලාා. අපේ නිලධාරීන් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමග සම්බන්ධී කරණය කළ. මේ සියලු උත්සාහයන් දැරුවේ. අපේ රටේ සියලුම ජනතාව එන්නත් කරණය කිරීමට මට අවශ්‍ය වූ නිසයි. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙනවීට. සෑම මසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට ලැබිමින් පවතිනෝ. අපිට මුලින්ම ලැබුණි ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඇස්ට්‍රස්හෙනිිකා එන්නතයි. ඉන් පසු අපට චීනයේ නිෂ්පාදනය කළ සිනෝෆාම් එන්නත් ලබාගැනීමට හැකි වුවත් එම එන්නතට. ජාතික ඖෂධ න්‍යාමනා ධිකාරයේ, අනුමැතිය ලබාදීම ප්‍රමාද වූ නිසා ජනතාවට එන්නත ලබාදීම මසමකම් පමණ ප්‍රමාද වුණ. කෙසේ වෙතා. මේ වසරේ මැයිමාසේ අටවෙනිදා සිට. සිනෝෆාම් එන්නත අකන්නව ලබාදීම සිදු කලා. මීට අමතරව අපට அමෙරකාவின் ෆස. සහ මොඩර්න් එන්නතත්. ජපානී ඇස්්‍රසනිිකා එන්නතත්, රුසියාාවෙන් ස්පුට්නිික් එන්නතත් ලැබී තිබෙන නිසා. ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ඉහළම තැනක අපි සිටිනම්. පසුගිය දහනම වනදා වනවිට. අප එන්නත් එක්කෝටි විසිලක්ෂ ධනනම දහස් එකසිය. පළමු එන්නත ලෙස ලබාදී තිබෙනවා. දෙවන එන්නත ලෙස පනස් එක් ලක්ෂ විසිහතර දහස් එකසිය අසූ පහක් ලබාදී තිබෙනු. ඊට අමතරව දෙවන එන්නත ලෙස ලබාදීම සඳහා තවත් එන්නත් මාත්‍රා මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් අප සතුවතිබෙනවා. එ අවත් මිලියන තුනා මේ මස අගදී ලැබෙනු. මේ වන විට වයස තියෙන් ඉහල සයට අනුවටක් පමණ පිරිසකට එන්නත ලබාදී තිබෙන අතර, සයට හතලිස් තුනක් පමණ පිරිසකට දෙවන එන්නත දී තිබෙනු. අගෝස්තු තිස් එක්ව නිදා වන විට සයට අසූ එකකට වැඩි පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට හැකියාව තිබෙනවා. සැත්තැම්බර් මස දහවනදා වන විට සට සීයකට දෙවන එන්නත දෙන්නට පුල්වා. ඒත් අත්වයක්ත් සමඟ රෝගීන්ගේ සංඛ්‍යාවත් මිය යන සංඛ්‍යාවත් අඩුවෙනවා ඇති. අපි සියලු ඉදිරිපෙළ සෞඛඛ්‍ය සේවකයන්ට වරායවැනි අත්‍යාවශ්‍ය සේවාවලට ආරක්ෂක සේවාවලට කර්මාන්ත ශාලා සේවකයන්ට ප්‍රමුගත්වයදී එන්නත් කරණය කළ වයස හැටට වැඩි පිරිසටද ප්‍රමුකත්වයදී එන්නට ලබා දෙන්නට හැකි වුණ මීට අමතරව වයස තියට අඩු මිලියනයකට වැඩි කර්මාන්තිශාලා සේවකයන්ටත් එන්නත ලබාදුන්. මුළු රටේම පලාාත් අතර සංචරණසීමා දැමීම ග්‍රාම සේවා වසම් හුදකලා කිරීම ඇදිරිනීතිය දැමීම රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් වැඩට කැඳවීම. මංගල උත්සවාදී කටයුතු නතරකිරීම. සමහර වෙළඳ ව්‍යාපාර වසා දැමීම. පලාාත් අතර ගමනාගමනය නතරකිරීම, ආගමික ස්ථානවලට ජනතාව රැස්වීම නතරකිරීම, වැනි පාලන ක්‍රම මේ වෙන විටත් අපි අනුගමනය කරනවා. කෝවිD් දහනමය පළමු රැල්ලෙදී, අපගත් ක්‍රියාමාර්ග නිසා. සාර්ථකව එයට මුහුණදීමට හැකිවුණ. එවැනි දඩි තීරණ ඒ අවස්ථාවේ ගැනීමට සිදූයේ එවකට වෙනත් විකල්පයක් නොතිමුණු නිස. එක දිගටම මාස කීපයක් රට පූර්ණ වශයෙන් වසා දමන්නට ද සිදුවුණ. ඒ සියල්ල තුළින් පළමුරැල්ල ජය ගැනීමට අපට හැකි වුණ. අපි විටින් විට රට වසාදම්මන්නට ක්‍රියා කළාත්. එම තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අපි තේරුම් ගත යුතුරයි. රට වසා දැමීම නිසා කොරෝණ පල්මු රැල්ල කාලය, නිදහසින් පසු මෙ රට අඩුම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ කාලයක්. විශේෂෙන්ම ලංකාවට ඇමරිකානු ඩොර් බිලියන පහක් පමණ ආදායමක් ගෙනා ඇඟලුම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිද වන. ඔවුන්ගේ ඇනවුම් නමතා දමනු ලැබවා. බොහෝ දෙනකුට රැකියාව නැති වුණා. අපනායන ආදායම කඩාවැටනු. ඇමරිකානු ඩොර් බිලියන හතරයිදසම පහක්පුුණු මිලියන තුනකට වැඩි පිරිසක් ජීවිකාව කළ අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණින්ම කඩාාවටුණු. රැකයා ලක්ෂ ගනාවක් නැතිවුණ. විටින් විට කරන රට වසා දැමීම නිසා ඉඳීකිරීම් කර්මාන්තයට විශාල පහරක් වැදුුණ. ඔවුන්ට අවශ්‍ය ආකාරයට සේවකීන් ගෙන්වා ගන්නට හැකියාවක් නේ. අවශ්‍ය වෙලාවට අමුද්‍රව්‍යය ගෙන්වා ගන්නට හැකියාවක් නෑ. පසුගිය වසර එක හමාර තුළ මේශේස්ත්‍රයට අපි බලාපොරොත්තු වු දේශීය හා විදේශී ආරෝජන බොහොමයක් අපට අහිමි වුණ. අපේ දේශී ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ත දල ජාතික නිෂ්පාධිතයෙන් සේට පණහකට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාර වලටත් කොරුණා වසංගතය විශාල ගැටලුවක් වුණා ඔන්ගේ ව්‍යාපාර කටයුතුවලට දිගින් දිගටම බාදා සිදුවීම නිසා ඒ සමාගම්වලට ආදායම් අහිමිවී තමන්ගේ නය ගෙවාගන්නට හෝ වැටුප් ගෙවාගන්නට බැරිව බරපතල ප්‍රශ්නවලට මුෝදන්නට සිදුණා වාහන ලීස් කලායට ලීස් එක ගෙවාගන්නට බැරිව නිවාස නයගත් අයට ඒ අය ගෙවාගන්නට බැරිවුණ. ඊට අමතරව. මිලියන හතරයි දසම පහකට ආසන්න ස්වැංරැකයා. සහ දෛනික ආදායම් ලැබූුවන්ගේ ආදායම් මාර්ග, සම්පූර්ණෙන්ම බිඳවැටනු නිසා ඔවුන්ගේ ජීවිත අසරණ වුණ. මේ සියලූ බාධක මැද්දේ. අපට ජනතාව ජීවත් කරවීමේ වගකීමත් තිබුණ. අපි ඒ වගකීම පැහැරහැරේ නැහැ. කොරණාවලට රට වසා දැමූ සෑම අවස්ථාවකම. දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් පන්දාහක් දීමනාවක් ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන තිහක් පමණ ෑ කරනවා. මේ වන විට අවස්ථා ගණනාවකදී රජය මෙම වියදම දරාතිබෙනවා. රජයමගින් අඩත්තු කරන ලබන නිරෝධයන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේම නිවස්වල නිරෝධයනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් දහදාහක සහන මල්ලක් ලබා දෙනවා. මේ අසීරු තත්ත්වය යටතේ රජය කිසිම විටක මිලියන එකයිදසම හතරකට වැඩි රජේෂ සේවකයන්ගේ වැටු අඩුකරන්නට හෝ දීමනා කපන්නට කටයුතු කළේ නැහැ. අපේ විදේශ විනිමය ආදායම අඩුනාට අපි රජයේ නයවාරික පැහරහැරියත් නැහැ. පසුගිය කාලේ විවිධ රජයන් විසින් ගෙන තිබුණු නය නිසා. අපට වසරකට ඇමෙරිකානු ඩොර්. බිලියෙන හතරක පමණ විශාල නයවාරිකයක් ගෙවන්නට තිබුණා. ඒ සියලු නයමුදල් නියමිඳ දිනට ගෙව්වා. රට නැමතවරක් සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රට ආර්ථික බරපතල අර්බුදයකට ලක් වෙනෝ. එය මේ රටට දරාගත හැකි තත්ත්වයක් නොවේ. විශේෂෙන්ම අපනයන ශේත්‍රයේ ඇඟලුම් කර්මාන්ත සඳහා ඇනුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන. මේ ඇනවම් අපට කලට වේලාවට ලබා දෙන්නට අපහසුනොත් විශාල විදේශ විනමයක් අපට අහිමිවන්නට ඉඩ තිබෙලූ. එ වගේම කඩාාවටනු සංචාරක කර්මාන්තය ගොඩ ගැනීමට අප විශාල උත්සායක් දරමින් සිටිනවා. දැනට දෙසීයකට ආසන් වූ සංචාරකයන් පිරිසක්. දිනකට රටතුල්ලට ඇතුල්වෙමින් සිටිනවා. වසා දැමුවොහොත් සංචාරකයන් ගෙන්වා ගැනීම මුලසිට ආරම්භ කරන්නට සිදුවෙන. ඒ වගේම දෛනික ආදායම් ලබන්නන් කුඩාහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන් සමාගම් ආදයට රට වසා දැමීම නිසා නැමත සහන ලබාදීම සිදුවීමෙන් අදරට තිබෙන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙන. සම්පූර්යෙන් රට වසා දැමීම තුළින් වන බලපෑම ජනතාව තේරුම් ගත යුතුයි. ලෝකයේ සංචාරක ශේෂත්‍රය ක්‍රමයෙන් යතා තත්ත්යට පත්තවින් පවතිනෝ. අද එලෙස විෘත කර ඇති රටවල් එම අවස්ථාවෙන් ප්‍රෝජන ගනිමින් සිටිනවා. කුඩා ආර්ථිකයක් ඇති අපේ රටද මෙම අවස්ථාවෙන් ප්‍රෝජනගතයුතුයි. එසේ නොකර රටේ ආර්ථිකය නැවතත් සම්පූර්ණයෙන් කඩා වැටනට ඉඩ දෙන්නට අපට හැකියාවක් නෑහැ. එසේ වුවත් කෝවි රෝගීන්ගේ පැතිරීම පාලනය කරගැනීම සඳහා, අද ආාත්‍රී දහයේ සිට මේ මස තිස්වන සඳුදා උදෑසන හතර දක්වා රට වසා තැබීමට මාතීරණය කළ. මේ තත්ත්වය විවිධ මතධාරීන් ෘතිීය සමිති වෛද්‍යවරුන් අනෙකු සෞඛ්‍යනල ධාරීන් සහ. රජය අතර ඇති එකනෙකා පරයායන තරගයක් හෝ ගට්ටනයක් නොවෙයි. අපි යථාර්ථය තේරුම් ගතයුතුයි. මෙය මුළු ලෝකේම මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නය. අද සෑම රටක්ම නව සාමාන්‍ය කරණය ක්‍රමවේදයට හැඩ ගැමින් සිටින. රජාක් හැටියට ගතයුතු සෑම පියවරක් නිසිලෙස අපි අරගෙන තියෙනවා. ඔක්සිජන් සැපීම, අතරමැදී ප්‍රතිකාර ම අධ්‍යස්ථාන සකස්කිරීම.සාහ එන්නත ලබාදීම වැනි රජයෙන් කළහැකි සියලුදේ කරතා. රෝගීන් මනාලෙස කළමනා කරනය කිරීම වෛද්‍යවරුන්ගේ කාර්යභාරය. ඒ වගේම මෙතෙක් කල්. තම ජීවිත අවධනමද නොතකා වෛද්‍යವරු හෙද හෙදಯන් ඇතළು අනෙකුත් සියළුම ෞඛ්‍යංಚ නිලධಾරීන් කරಣලාද සේವය ඉතාමත්ම අගේ කොට සಲಕනවා. එමෙන්ම තම ජීවිතය පවා පූජ කළ සෞඛඛ්‍යංශ ව සියළුම තරාತಿරම්වල නිළධාරීන්ට මාගේ නොමද ගෞරවය පුද කරවා. මේය වැඩවර්ජන උද්ගෝෂණ සඳහා සුදුසු අවස්ථාවක් නොනබව පැහැදිලි කරුණා. රට අරාජික තත්තයට පත් කරන්නට සූදානම් වෙන්න එපා. සෞඛ්‍ය ශේෂත්‍රය මෙම කරුණ දෙස එක්කෝනයකින් පමණක් බැලුව. රජයක් ලෙස අප විදේශනාය ගෙවීම, වැටුබ් ගෙවීම, සාහනාධාර ලබාදීම, ආදී කටල්තු. අත පසු නොකර අකණ්ඩව පවත්වාගෙන ඇෑමට නම් අපරටේ ඇති කුඩා ආර්ථිකය කළමනා කරණය කර ගැනීමට අපට සිදුවෙනම්. කෝවි රෝගෙන් මියග අයගෙන් බොහෝ දෙනා අවුරුදු හැටට වැඩිය අයයි. ඒ අයගෙනත් වැඩ නිදංගත රෝගවලින් බොහෝ කල් පීඩාවිද්‍යයයි. ඒ වගේ එන්නත ලබානුගත් අයයි එම දධං ගත රෝග තිබුණු අය කෝවි රෝග ලක්ෂණ ඇති වූ හාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි මේ නිසා නිධන්ගත රෝග තිබෙන අවුරදු හැටට වැඩි අය ඉලක්ක කරගෙන සතියකට වරක්වත් ඇටිජන් පරිීක්ෂාව කරන ලෙස මම සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා ඇැබීමට සිදුවහෝ රටේ සියලු දෙනාම වඩා කැපකිරීම් කරන්නට සූදානම් වන්නයි මා ඉල්ලා සිටිනවා. මේ තීර්ණාත්මකමොහොතේ රටේ සියලු දෙනාව. බැරෑරුම් තත්ත්ය තේරුම් අරගෙන. සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආයුතුයි. එම නිසා කණ්ඩායමක් ලෙස එකමොතුව කෝවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව. වැඩකරන ලෙස සියලු දෙනාගෙන්ම මම ගෞරවෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.